පසුගිය ඩිසెంబර් මාසයේදී චීනයේ වුහාන් නගරයේදී එම නගරයට සීමා වූ වසංගතයක් හැටියට කොරෝනා වෛරසය නොහොත් COVID-19 වෛරසය හඳුන්වාගෙන තිබුණත් අද එය සීග්‍රයෙන් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙමින් තියෙනවා. ශ්‍රී ලංකාව තුලත් මෙම භයානක වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව දිනෙන් දින වැඩි වෙනවා. අනේ නිසා අපි වහාම මෙම වෛරසයට විරුද්ධව සටන් කරන්නට ෆයිට් කරන්නට අපි එක්සත් වෙන්න ඕනේ එකමුතු වෙන්න ඕනේ. මොකද මෙවැනි වෛරසයකට පාටක් පක්ෂයක් ආගමක් කුලයක් කිසි දෙයක් නැහැ. දේශ සීමා නැහැ. මුළු ලෝකයේ වටේම පැතිරිමින් තියෙන මේ තුලින් මේ උපු වෙනවා. ලංකාව තුලත් මේ වෛරසය සිංහල බෞද්ධයන් විතරක් හොයාගෙන වෛරසයක්වත් එහෙම නැත්නම් දෙමළ ජනතාව හොයාගෙන යන වෛරසයක්වත් එහෙම නැත්නම් මුස්ලිම් ජනතාව හොයාගෙන යන වෛරසයක්වත් නෙමෙයි. ඒ වගේම මේක හැදෙන්නේ පොහොට්ටු එයාට විතරක් නෙමෙයි, එහෙම නැත්නම් UNP කාර්යයන්ට නෙමෙයි, JVP කාර්යයන්ට නෙමෙයි. මේක මම කිව්වා වගේ අපි සියලු දෙනාටම ශ්‍රී ලාංකිකයන් හැටියට මහා අභියෝගයක්. අනේ නිසා තමයි අපි මේ මොහොතේදී ආණ්ඩුවට විතරක් බැන බැන ඉන්නේ නැතුව, දේශපාලඥයන්ට විතරක් බැන බැන ඉන්නේ නැතුව, අනිත් අය මොනහරි කරයිදෝ කියලා බලාගෙන ඉන්නේ නැතුව, අපි අර ගොම්පාට් නැතුව සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ. ඒ වගේම අද අපි දකිනවා අවුරුදු 18-19 තරුණ අය සමාජ මාධ්‍ය හරහා යම්කිසි තෘප්තියක් ලබා ගැනීම හෝ බොරු නිවුස් දානවා. ඒ වගේම විවිධ වෙදකම් දානවා. මිනිස්සු බය කරලා සතුටු වෙන්න හදනවා. මෙන්න මේ සියලු දේවල් අපි නවත්තලා අපි හැම කෙනාම ආගම් ජාති කුල ભેද නැතුව මේ කොරෝනා වෛරසය ඇති කරපු මේ භයානක තත්ත්වයෙන් ජය ගන්නට අපි එකතු වෙන්න ඕනේ. කොරෝනා වෛරසය ෆයිට් කරන්නට අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ.